අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ඔබට සෑම සිකුරාදා දවසකම රාත්‍රී 7ට අපි ජාල් ටීවී නිවුස් ඉන්සයිට් ලින්ක් ඔබ මුණ ගැහෙන්නට එනවා විශේෂයෙන් සමාජයේ කතා බහට ලක්වෙන මාතෘකා පිළිබඳ ඒ සමහර විටක දේශපාලනික මුහුණුවරක් වෙන්න පුළුවන් සමාජීය ආර්ථික සහ විද්‍යාත්මක කාරණා ගැනයි අපි වැඩි වශයෙන් මේ හෝරාවකට ආසන්න කාලය තුල විශේෂයෙන් අවධානය යොමු කරන්න ඉතින් ඒ සඳහා අද අපේ විශේෂ මාතෘකාවක් මේ කාලයට ඔබින විශේෂ දරුවන් සම්බන්ධයෙන් තරුණයන් සම්බන්ධයෙන් කතා කරන තමයි සෝදානම් කරගත්තේ මම ඒකට පොඩි කව මේ විතර ගන්නම් තමයි රටක සමස්ත දියුණුව රඳා පවතින්නේ ඒ රටේ මානව වර්ගයා ලබන පූර්ණ අධ්‍යාපනය මත මේ පූර්ණ අධ්‍යාපනය ලබා ගැනීම සඳහා විවිධ උක්‍රමවේදයන් දැන් ස්ථාපනය වෙලා තිබෙනවා විශේෂයෙන් මේ ගෝලීකරණ ලෝකයේ තුල ස්මාර්ට්කරණය තුල ඒ ඉලක්ක කරා යන්නට ඉගෙන ගන්නට අවශ්‍ය පහසුකම් ඉතාමත් ඉක්මනින් සපයා ගැනීමේ හැකියාවක් දැන් තිබෙනවා. හරියට කිව්වොත් අපට තිබෙන්නේ අන්තර්ජාලයට තිබෙන්නේ ඇඟිලි තුඩක දුර වගේම මේ අධ්‍යන කටයුතු කරන්නත් තිබෙන්නේ ඒ හා සමාන වූ දුරක්. ඉතින් ඒ පරතරය ගෙවා දමන්නේ පරතරයට යන්නට අපි මේ ශ්‍රී ලංකා සමස්තයටම පුළුවන්කමක් ලැබිලා තියෙනවා. ඒකට මඟ පෙන්වීම ලැබෙනවා. නිවැරදි මගපෙන්වීමක් ලැබුණොත් පමණයි අදාළ කෙනාට අදාළ පුත්කරයාට හරි හමන් තීන්දුවක් තීරණයක් අවසානයේ ගන්න හැකියාව ලැබෙනවා. ඉතින් ඒ සඳහා කරන එක්තරා මගපෙන්වීමක් කියලා අද වැඩසටහන ඔබට හඳුන්වා දෙන්න කැමතියි. ඉතින් අද ඔබ හොඳාකාරව දන්නවා අපේ වැඩසටහනට අද සම්බන්ධ වෙන සම්පත්දායකයා පිළිබඳ අපි මුලින්ම ඔබට පූර්ව ප්‍රචාරක පටයක් ඔස්සේ ඒ පිළිබඳ දැනුවත් කළා. ඇය තමයි මිට පෙර මිනිස් බලහා රැකිරක්ෂා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වරිය එවැගේම විශේෂයෙන් ළමුන් සම්බන්ධව තරුණයන් සම්බන්ධව රැකිරක්ෂා ලබා ගැනීම සම්බන්ධ කියන කාරණාවලදී ඇය ප්‍රවේණත්වයක් ලබා ගන්නවා ඒ පිළිබඳ පර්යේෂණ කරනවා ගවේෂණ කරනවා ඒ ඔස්සේ සමාජයට අවශ්‍ය වෙන වගපෙන්වීම් දිරිගැන්වීම් ලබා දෙන්නට ඇය සමත් වෙනවා ඇය තමයි දිවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු ඔබතුමියට ආයිබෝවන් සුබ සන්ධ්‍යාව ආයිබෝවන් සුබ සන්ධ්‍යාව එතන මේ දවස්වල කොහොමද වැඩ කටයුතු ඔබතුමියගේ ඇත්තටම මේ අමාත්‍යංශයට අලුතෙන් මම ආවේ දැන් මාසයක විතර කාලයක් ඉතින් ඒ දීවර විෂය මට අලුත් විෂයක් ඒ හදාරමින් අලුත් සේවාවක් මගෙන් සැපේන තැනට කටයුතු කරගෙන යනවා එතන අද අය සමගින් තමයි මේ පැයකට ආසන්න හෝරාව තුල විශේෂයෙන් ප්‍රවෘත්තිමය වටිනාකමකින් යුක්ත ප්‍රවෘත්ති කිහිපයක් මම අද සූදානම් කරගත්තා ඔබ වෙනුවෙන් ගෙන එන්නට සහ සාකච්ඡාවට ලක් කරන්නට අපි මුලින්ම කතා කරන සූදානම් කරගත්තේ විශේෂයෙන් ඊයේ දවසේ සහ අද දවසේ ප්‍රවෘත්ති පත්‍රවල පිටු ගණන් පළ වෙලා තිබුණ ප්‍රධානතම දැන්වීමක් තමයි 2024 එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම අපි දන්නා ඓතිහාසික නැත්නම් ඉතිහාසයට අනුව නම් 380,000කට ආසන්න ප්‍රමාණයක් එක ශ්‍රේණියට සුසුකම් ලැබුවට ඉන්පසු ශිෂ්‍යත්වය සමත් වෙලා සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළ සමත් වෙලා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නේ 35,000ක් 40,000ක් වගේ ප්‍රමාණයක්. එතකොට මේ ලක්ෂ 3කට ආසන්න ලක්ෂ 4කට ආසන්න ශිෂ්‍ය පරම්පරාවෙන් අවසානයේ ද්විතීයික තෘතීයික අධ්‍යාපනය ලැබලා මේ රැකියා ලෝකයට සරලන විදිහට විශේෂයෙන් ඩිග්‍රියක් නැත්නම් උපාධියක් ලබාගෙන සමත් වෙන්නේ කීයෙන් කී දෙනාද? එය ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් 108 10ක් අතර ප්‍රමාණයක් තිබෙනවා කියලා තමයි මාධ්‍ය වාර්තා සහ සංඛ්‍යා ලේඛන කියන්නේ. මම ඔබෙන් මුලින් මහන්නේ විශේෂයෙන් අනුෂා මහත්මිය දැන් මේ මොහොතේදී 2024 සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම සඳහා චක්‍රලේඛ නිකුත් කර අවසන්. එහි විවිධ ඌ නිර්ණායකයන් තියෙනවා. මෙහිදී දෙමාපියන් ළමයින්ට උස ගන්වන්න බෑ, බොරු කියන්න උගන්වන්න බෑ. ළමයින් ඇත්ත කියන්න ඕනේ. මේකට යම් පුහුණු කිරීමක් කරන්න ඕනේ. සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. මේ වගේ ප්‍රොසෙස් එකකට දැන් දෙමාපියන් සූදානම්ෙන් වෙමින් ඉන්න අවස්ථාවකයි අපි කතා කරන්නේ. මම කැමති මුල් අවස්ථාවේදී ඇත්තටම මේ මොහොතේ දෙමාපියන්ට දෙන්න පුළුවන් පණිවිඩය මතයි. ඔව් ඇත්තටම ඔබ සඳහන් කළ පරිදිම අපේ රටේ පළවෙනි පන්තියට පළවෙනි ශ්‍රේණියට දරුවෝ ලක්ෂ 3.5ක් පමණ ප්‍රමාණයක් ඇතුළත් වෙනවා. ජාතික පාසල් සහ පළාත් පාසල් වලට. එතකොට දරුවෙක් ලැබුණු මොහොතේ ඉඳන් දෙමව්පියන්ගේ සිහිනේ තමයි හොඳ පාසලක් කියන කාරණාව. එතකොට ජන සමාජයේ විසින්ම වර්ගීකරණයක් කරගෙන තියෙනවා මේවා හොඳ පාසල් මේවා එහෙනම් ඉතුරු වචනේ වෙන්නේ හොඳ නැති පාසල්නේ ඒ වාගේ.
හැබැයි හැම පාසලකම ගුරුවරු ඉන්නම විෂය නිර්දේශ උගන්වනම ඒ පහසුකම් අඩු වැඩි වශයෙන් තියෙනවා. එතකොට ඇත්තටම මේ තරංකාරීත්වයේ තියෙන ලංකාවේ පාසල් 86ක පමණ 100කටත් අඩු ප්‍රමාණයක. මම විශේෂයෙන් දෙමව්පියන්ට කියන්න කැමතියි දරුවන්ට පෙළපොත් අධ්‍යාපනයේ විතරක් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ. විධිමත් අධ්‍යාපනයේ වාගේම අවිධිමත් අධ්‍යාපනයේ නොවිධිමත් අධ්‍යාපනයේ කියන එක ගැනත් ඔබ සිතිය යුතුයි. කෙනෙක් හිතනවා නම් පළවෙනි වසරට දරුවා හොඳයි කියලා සම්මත පාසලකට ඇතුල් කරාට පස්සේ දෙමව්පියෝ නිදහස් වෙනවා කියලා ඒක නෙමෙයි ඇත්ත තත්ත්වය. ඕනෑම කෙනෙක් සමාජය තුළ විශාල ගණදෙනුවකට සුදුසුකම් ලබන්නේ හැකියාව ලබන්නේ කුසලතා පූර්ණ වෙන්නේ සමාජයේ නැමැති විශ්වවිද්‍යාලයේ හදාරපුවාම. ඒක නිසා දරුවන්ට පුළුවන් තරම් මේ තරංකාරී අධ්‍යාපනය ඇතුලේ මේ විභාග ක්‍රමය ඇතුලේ පමණක් හිර වෙන්න දෙන්න එපා. පළවෙනි වසරට දරුවෝ ඇතුළත් කරන්න සූදානම් වෙන මොහොතේදීම මම ඔබට කියන්න කැමතියි ලෝකේ වෙනස් කරලා තියෙන්නේ ලෝකේ ජය අරන් තියෙන්නේ පෙළපොත් අධ්‍යාපනයේ විතරක් ලැබපු දරුවෝ නෙමෙයි. මේ සමාජයේ කියවගත්ත බොහෝ දෑ කියවගත්ත ඒ අත්දැකීම් ලැබපු පන්නරේ ලැබපු දරුවෝ. ඒක නිසා මේ මහ පොළව එක ගැටෙන්න මිනිස්සුන්ගේ ගඳ සුවඳ තේරුම් ගන්න මේ සමාජ ක්‍රමයේ තේරුම් ගන්න දරුවන්ට ඉඩ දෙන්න ඕනේ. ඒක නිසා ප්‍රධාන වශයෙන්ම කරුණු කුළුණු පහක් තියෙනවා. අධ්‍යාපනය කියන්නේ එකෙන් එක කුළුණක් දරුවන්ට දාර්ශනිකව ජීවිතේ දකින්න ඉඩ දෙන්න කලාවත් එක්ක ගොඩනැගෙන්න ඉඩ දෙන්න සාහිත්‍යයට වැඩි බරක් තියන්න සංස්කෘතිය පවර්ලා දෙන්න. එතකොට තමයි කුමන ඉස්කෝලේකට ගියත් දරුවා ජයගනු ලබන්නේ. ඒක නිසා ගොඩක් දෙමව්පියෝ හිතනවා පාසලකට ඇතුල් කරපුවාම බොහොම අමාරුවෙන් මහන්සියෙන් දෙමව්පියෝ විශාල දුක්ක දෝමනසයන් ගොඩක් දරනවා මේ පාසලක් තෝරාගන්න පාසලට ඇතුල් කරන්න. එතනින් පස්සේ තමන්ගේ වගකීම් ඉවරයි කියලා හිතනවා ඉස්කෝලේ දරුවව ඉස්සරහට ගෙනියයි කියලා. ඇත්තටම ඉස්කෝලෙන් කෙරෙන්නේ 10%ක විතර කොටසක්. ඉතුරුව වැඩිහිටි සමාජයේ අපේ සමාජයේ දෙමව්පියෝ මේ සියලු දෙනා එකතු වෙලා තමයි පරිපූර්ණ දරුවෙක් ඉස්සරහට ගෙනියන්නේ. තව මම එක දෙයක් කියන්න කැමති දෙමව්පියන්ට දරුවන්ගේ මොළේ තියෙනවා වම සහ දකුණ කියලා කොටස් දෙකක්. වම් මොළෙන් කෙරෙන්නේ තාර්කික බුද්ධිය ගොඩනැගෙන එක. දකුණු මොළෙන් තමයි රසඥතාවේ රසවින්දනයේ ගොඩනැගෙන්නේ. ඉතින් මොළ දෙකක් තියෙන්නේ මොළේ ඇතුලේ ඕන නිසානේ දකුණ සහ වම. ගොඩක් දෙමව්පියෝ මේ වම් මොළේ විතරක් පාදක කරගෙන තමයි ලකුණු මත පදනම් වෙලා දරුවෝ ඉස්සරහට ගෙනියන්නේ. හැබැයි දකුණු මොළේ කියන එක අත්‍යවශ්‍යයි සාර්ථක මිනිසෙක් වෙන්න සහ කම්පණීය සංජානනය මේ සමාජයේ විඳින්න මේ ගහට කොළට ඇලට දොලට ආදරය කරන පරිපූර්ණ දරුවෙක් බවට පත් කරන්න නම් මේ දකුණු මොළයේ ගැනත් වැඩි බරක් තියන්න ඕනේ. ඒක නිසා ඔබගේ දරුවා සම්බන්ධයෙන් සහ අධ්‍යාපනයේ සම්බන්ධයෙන් දෙමව්පියන්ගේ කියවීම ඇත්තටම පුළුල් විය යුතුයි. ලෝකේ සතුටෙන්ම ඉන්න මිනිස්සු මේ වෙනකොට ඉන්නේ ෆින්ලන්තයේ අලුත් සංඛ්‍යාලේඛන අනුව. ෆින්ලන්තයේ මිනිස්සු ඇයි සතුටෙන් ඉන්නේ කියන ප්‍රධාන හේතුවක් තමයි නිදහස සහ සතුට කියන එක. ඒ නිදහස සතුට ලැබෙන්නේ නිදහසෙන්. එතකොට අධ්‍යාපනීය දෙන දරුවන්ට පුදුමාකාර වූ විභාග ක්‍රමවලින් බැහැර වෙච්ච ආදරණීය සුන්දර අධ්‍යාපන ක්‍රමයක් තියෙනවා. ඉතින් අපේ තාම අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ වලට ලක් වෙලා නැහැ. ඒක නිසා වෙන රටවල් වලට වඩා අපේ රටේ දෙමව්පියෝ වැඩිපුර ප්‍රමාණයක් තමන්ගේ දරුවෝ ගැන හිතන්න ඕනේ. දරුවන්ගේ මානසික තත්ත්වය ඔවුන්ට අධ්‍යාපනය කියන එක ආතතියක් නොවන විදිහට අර්ථපූර්ණ කරන්න දෙමව්පියන්ගේ කියවීම ඉතාම වැදගත් වෙනවා. ඒක නිසා මෙවැනි වැඩසටහනුත් ඒකට මම හිතන්නේ පිටිබලයක් වෙනවා. අතරම අය කිව් ඒ සාරාංශ සහිතව ඒ විස්තරය තුල මං ගත්ත වචනයක් තේර තමයි සමාජය නැමැති විශ්වවිද්‍යාලය තුල හදාරන්න කියන කාරණය. අතරම හදාරන්න අවස්ථා ඕනෑතරම් තිබුණත් අපේ සමහර උදවියට සමහර උදවිය නම් ඒක බහුතරයකට යම් ආකාරයක උනන්දුවක් උද්‍යෝගයක් මගපෙන්වීමක් ලැබෙනවද කියන එකට නම් ප්‍රශ්නාර්ථ රැසක් ඉතිරි කරනවා. උදාහරණයක් විදිහට අපි කිව්වොත් අන්තර්ජාල පහසුකම නොමිලේ ලබා දෙන අවස්ථා ඕනෑතරම් තිබෙනවා. ඒක අඩු මුදලට ගන්න පුළුවන්. හැබැයි මේ සමාජය තුළ ගවේෂණය කිරීමට සමාජයේ යම් කාරණා හොයාගෙන යන්නට මේ බුද්ධිමය ගවේෂණයට ඉඩ අවස්ථාව ලැබී තිබුණත් අපි ඒ දේවල් පස්සකින් තියලා තව වෙනත් දේවල් ඔස්සේ යනවා. ඉතින් මම හිතන්නේ එතනට නිවැරදි මඟ පෙන්වීමක් සහ අපි කියනවා යම් උත්තේජයක් ලබා දුන්නා නම් හොඳයි කියන කාරණේ තමයි අපි මතයක් විදිහට දරන්නේ.
මේ සමාජය නැමැති විශ්වවිද්‍යාලයත් එක්ක එනවා පරිසරය සම්බන්ධව කතා කරන්න. දැන් ශ්‍රී ලංකාවේ මේ පරිසර විනාශ පිළිබඳ පරිසරයට ඇලුම් කිරීම සම්බන්ධව සංචාරය කිරීම සම්බන්ධව අපි බොහොම උචාරයෙන් කතා කරනවා. හැබැයි අපි අවංකව මේ පරිසරය සංරක්ෂණය කරද්ද තිරසාරව භාවිත කරන්නට අපේ පුරුදු වෙනස් කරගෙන තියෙනවා. බොහොම අතලොස්සක් වූ පුරුදු අපි වෙනස් කරගෙන තියෙනවා. හැබැයි ඒවා බොහොම ටික කාලයකට ආරම්භයේදී පමණක් ඉස්මතු වෙලා ටික කාලයක් යනකොට ඒවා අපෙන් ගිලිහි යන ස්වභාවයක් තමයි මාධ්‍ය කරුවෙක් විදිහට මාදුටුවේ. ඉතින් මෙන්න මේ නිසාම මම ඒහා සම්බන්ධ වෙන පුවතකුත් අද සොයාගත්තා මෙතුමියගෙන් ප්‍රශ්න කරන්නට. අපි යමු දිරිමින පුවත්පතේ අද දවසේ පළවෙනි ප්‍රවෘත්තියකටයි මා අද අවධානය යොමු කරන්න මුලින්ම විශේෂ දේශකෝණක විපත් පිළිබඳවයි මේ කාරණය සම්බන්ධ වෙන්නේ. අපිම දිවයින පළමු පුවතට මෙන්න තේනවා දේශකෝණක විපත් වලින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380ක පාඩුවක් කියලායි කියන්නේ දිනමින පුවත්පතේ මේ පුවත කියන්නේ පරිසර ඇමති නසීර් අහමඩ්. දේශකෝණක විපත් වලින් ශ්‍රී ලංකාවට වසරකට ඩොලර් මිලියන 380ක පාඩුවක් සිදු වෙන බව තමයි එතුමා කියන්නේ. එතුමා කියනවා මේ හේතුවෙන් සිදුවන අලාභය සහ හානි වලට පිළියම් බෙදීමට අදාළව හිඩස් සහ අවස්ථා හඳුනා ගැනීමේ වැඩමුළුවක් පසුගියදා සංවිධානය කර තිබුණා. එහෙදි තමයි එතුමා අදහස් දක්වා තිබෙන්නේ. දැන් අපි මේ පුවතත් පාදක කරගෙන අනුෂ මහත්මිය මම ඔබෙන් විමසන්නේ දේශකෝණක විපර්යාස කියන දේවල් ස්වභාවිකව වෙනවා. ඒවා සමහර වෙලාවට ඒවා උත්ප්‍රේරණය කරන්නට මිනිස්සාගේ මානව ක්‍රියාකාරකම් වල දායකත්වයක් තිබෙනවා. අඩු වැඩි වශයෙන් වක්‍රව සහ ඍජුව. දැන් මේ පරිසරය පිළිබඳ තිබෙන සංවේදීතාවය අඩු නිසා සමහර අවස්ථාවන් වලදී අපි නොදැනුවත්වම දේශකෝණික විපර්යාසයන් වලට එකතු වෙනවා, නතු වෙනවා. ඒවට අපිට මුහුණ දෙන්න වෙනවා. දැන් උදාහරණයක් විදිහට පසුගිය කාලය තුළ විශේෂයෙන් කොළඹ සහ මේ පදාසන්න ප්‍රදේශවලට වායුගෝලීය සංඝටක පැමිණීම නිසා වායු දූෂණයක තත්ත්වයක් පෙන්නුම් කළා. විශේෂයෙන් වායු දූෂණ මානවල පෙන්නුම් කළේ හැසාඩියස් නැත්නම් මේක ජීවත් වීමට ආස්වාද ප්‍රාස්වාස කිරීමට සුදුසු වාතාශ්‍රයක් නොමැත කියන කාරණය තමයි එයින් නිගමනය වුණේ. දැන් ඒවටත් යම් ආකාරයක ස්වභාවික සංසිද්ධීන් වගේම මානව ක්‍රියාකාරකම් වල ඍජු බලපෑමක් තිබෙනවා කියලා තමයි පරීක්ෂකයන් පෙන්වා දුන්නේ. මම ඔබෙන් අහන්නේ කුඩා කල සිට ළමයෙකුට පරිසරික සංවේදීතාවය පරිසරයත් එක්ක කරන අන්‍යෝන්‍ය ගනුදෙනු පිළිබඳ කියා දෙන්න පුළුවන් හොඳම මාර්ගය කොහෙද තියෙන්නේ? ඒක දෙමාපියන් සතුව තිබෙන්නේ නැත්නම් ගුරුවරුන් සතුව තිබෙන්නේ? ඔව්, ඇත්තටම අද වෙනකොට අපි විශ්වාස කරන්නේ පළවෙනි පළමු පාසල මව්කුස කියලා. ඒ කියන්නේ පළවෙනිම ස්කෝලේ වෙන්නේ පාසල වෙන්නේ දරුවෙගේ මව්කුස. අම්මට අම්මගේ කුසට දරුවෙක් ආපු දවස් ඉඳන් දරුවා හැදෙනවා වැඩෙනවා කියන කාරණය විද්‍යානුකූලව මේ වෙනකොට ලෝකේ හොයාගෙන තියෙන කාරණයක්. පළවෙනි ගුරුවරයා කියන්නේ අම්මා, අම්මගේ මව්කුස. එතකොට දරුවෙකුට මේ චින්තනය, මේ හැඟීම් දැනීම් අම්මගේ සිතිවිලි ධාරාවන් ගින්නම්ම යනවා. ඒක නිසා තමයි ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ ඉස්සර දරුවෙක් මව්කුස ඉන්නකොට මකුළු දැලක්වත් කඩන්නේ නැහැ ගෙවල්වල. ඒවා අපි නිකන් ජනමහරට ගත්තට එදා මිනිස්සු ඇස්සට ඉස්කෝලේ නොගිය මිනිස්සු උනත් මේ පරිසරය ගැන සංවේදී වුණා. ඒවා ප්‍රායෝගිකව භාවිතා කළා. ඒ වගේම ගහට කොළට ඇලට දොලට මිනිස්සු ආදරය කරා. අපේ රට කෘෂිකාර්මික රටක්. ඒ කෘෂිකර්මාන්තයේ දෙන මිනිසුන් ගොවි මහත්වරුන් තමන් කුඹුරු වැඩ කරපුවාම කොටසක් කුරුල්ලන්ට ඇරියා, කුරුළු පාළුව කියලා කුරුල්ලන්ට කන්නේ. ඒ වැනි පරිසරයට හිතකාමි කණ්ඩායමක්. ඒ වගේම හැම උත්සවයක්ම ලංකාවේ ජාතික උත්සව සම්බන්ධ වෙන්නේ පරිසරයත් එක්ක. ඉරයි, හඳයි, වතුර මේ හැම දෙයක් එක්කම තමයි සම්බන්ධ වෙන්නේ. අපේ රටේ විවිධ ජාතීන් ආගමික ජීවත් වෙනවා. මේකෙදි විශේෂයෙන්ම හඳ සම්බන්ධ කරගෙන උත්සව පැවැත්වෙනවා. සූර්යා සම්බන්ධ කරගෙන උත්සව පැවැත්වෙනවා. ශාන්ති කර්ම විශාල ප්‍රමාණයක් මේ ග්‍රහයින් සම්බන්ධ කරගෙන පැවැත්වෙනවා. ඒක නිසා අපේ ඉතිහාසයේ ඉඳන්ම මිනිස්සු පරිසරයත් එක්ක ගොඩක් සම්බන්ධයි. එදා ජන ජීවිතයත් හැම තීන්දුව තීරණ ගන්න තැනකදීමත් මිනිස්සු පරිසරයත් එක්ක සම්බන්ධ වුණා. හැබැයි විවෘතාර්ථිකය, ගෝලීයකරණය, විශ්වගම්මාන සංකල්පය කියන දේ තුළ මේ නව ඩිජිටල්කරණය ඇතුලේ මේ කියන
सुंदर महादेवंत आध्यात्मिक देवालवली मिनीसु मिनीसुंट तेरेन तो बेहरऊना आपस हेटल बालन को अयो बेहरऊनी के लिए काटवा उत्तरे अकने तमनु नुदेन तम मेदे वेलाती इतकोट दर्वंट अदवेन कोट समहार दर्व एतम इन दिन हंद पायन दिन हेम विलावकम कार बहुला दिमउपियो गुडकलावट हितागनी दर्व इपदीलती इगन गांड के इसकोल इगन गांड के एक निशाने परसरे अति इतकोट प्रधानम कृषि कार्मिक आर्थिक अक्तिबर अटकुनाट अदवेन कोट सामान्य जनताव कृषि कर्मांते गुडक दुरट बेहर विलातीन एक निशा एवत् पिलिवेत केरेन्ने नह ईट पास अपे रट सूसट कलावक्तन रट कलांग हेट हतरक्तन मे कलांग हेट हतरम अडवाडी वशन स्वभाव धर्मत्क संबंध इतकोट अदवेनकोट ये कलाव जनजीवित अत्यक्तन संबंधता बेहर करके अपे सिरी चारित्रवारी समाज वटिनाकम हर पद्धति गुडाक्तन परसरे अत्यक् बंदी इतकोट एवं मे काले अत्यक् समहरलावट गिड़ी लगी ये निशा परसरे धनी नैतिवेलतीन मेक अनिवार्यम दर्वंट मेघन हेगेंड दनेंड अवस्थाव देंडो एक अनिवार्यम करान पुलवा मुकद मगे गेदर अपी अपेतीन पर्चेस हायक गेदर तीन एक उड़ताटे मे रूप टॉपे गस हदलतीनो ये वाट कुरुलोनम पलतुरुकान ये वागे लेनुनम इति मगे देवेनी पुता चूटी काले कियनवा मे मट आसाई लोक अत्ता करगेन गस हदला पलतुरु गस हदला एव कुरुलांट कांड अरिंड कियला मुकद यातार पर्चेस हायक ए इडमे दैक्क दे या ए जीवितरे गत्त दे दैन मेक पाठमाला वक्करत ए हंगीम एन्ने यातार पोडी काले अत्तिंद हिंदा ओबटत मतक ऐति सुपुन ओबे गेवल वलत ऐति अपि चूटी काले मे मुलुतेंगे पिटिपासे तियनवा කොරහක වතුර තියලා කුරුල්ලන්ට නාන්න. එතන කුරුල්ල ඇවිල්ලා මේකේ නානවා බල්ටි ගහනවා පොඩි ළමයි බලන්න ආසයි. ඊට පස්සේ මේ ටී අකුර වාගේ හදලා කුරුල්ලන්ට ඩේන්නුන්ට කෑම කන්න ලෑල්ලක් දෙනවා. ඒක හැබැයි අදටත් අපේ ජන සමාජයේ තියෙනවා. එතකොට මේවා දරුවන්ට අත්ති දින්ද දෙන්න ඕනේ කියන කාරණේ තමයි තියෙන්නේ. එතකොට දරුවා ඇත්තටම කවදාවත් පරිසරයට හානියක් කරන්නේ නැහැ. අද අපි දකිනවා සමහර වෙලාවට තරුණයින් මේ භද්‍ර යෞවනයේ ඉන්න තරුණයින් පරිසරයට විවිධ විනාශ කරලා අපි සමාජ මාධ්‍යවලම දකින්න. ඒකේ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙමෙයි දරුවන්ට මේ පරිසරයක තියෙන අපූර්වත්වය ඒක විඳින්න ඒකේ විඳනීය බව අත්විඳින්න කුඩා කාලේ ඉඳන් ඒ අත්දැකීම අත්පත් කරලා දීලා නැහැ. ඒක නිසා ඔවුන් ඒක ඉච්චර ගණන් ගන්න නැහැ. එතකොට අපිට තේරෙනවා නම් මේ වත් ඇටේ කොහොමද පිඟානට එන්නේ මේසෙට එන්නේ කොච්චර මහන්සි වෙනවද මේ ආහාර ජාල ආහාර දාම තියෙනවා මේ ස්වභාව ධර්ම මේ එකිනෙකට බැඳිච්ච දේවල් අපි නොදන්න සත්තු අපේ ජීවිතයට කොච්චර බලපානවද ගහකොළ බලපානවද කියන හැඟීම දරුවන්ට කුඩා කාලේ ඉඳන් දෙනවා නම් ඔවුන් ගහක අත්තක් නෙමෙයි කොළයක්වත් කඩන්නේ නැති වෙයි अत्र विशेष परसर संवेदी तावेट हुरुकरवीम ये विशेष स्वभाधाम रसनदीम हुरुकरवीम स्वभाधाम चमत्कार स्वागने अन्नट मगपेण्यम केन कारण महितरवा माध्ये प्रबलतम वगकी वाक्य मुकद परसर आरक्षा करण वक्याने मुलु महत् मिनि संहत्यम आरक्षा करीम अक्वेन इवगेम एकट सप्तकोट्टा सत् शाक प्रचावत आयते केन कारणे अमत्तक करन्न बह अभी इंदियावट यानवा इंदियावट यान विराम विरामेट पास इंदियावलोके आर्थिक वर्धन वेगे इता विशाल अगेकट एंडट उत्साह धर्म हेबै श्रीलंका अभी इन्े कोतन अभी एक कथाक्रमो अनुषा गोकुल महत्व समगिन में लाभगन्ना विराम उदाहरण उपहरण
අපි හමු දැන් ඉන්දියාව පැත්තට මම අද දවසේ පළවෙච්ච ප්‍රවෘත්ති පත්‍රයකින් මේ උටා ගත්තේ අපේන දිනමින පුවත්පතේ දෙවන පුවත බන් දකින්නට ඉන්දියාව ගෝලීය ආර්ථිකයේ වේගවත් ගමනක කියලායි සතහන් කරන්නේ අද දිනමින මුල් පිටුවෙන් ගෝලීය පරිසරයේ සැලකිය යුතු අභියෝග නොතකා පසුගියදා ඉන්දියාව පසුගිය වසරේදී ලොව වේගවත්ම වර්ධනය වන ආර්ථිකයක් බවට පත් වී ඇතැයි ලෝක බැංකුවේ විශ්ලේෂකයන් අනාවරණය කර තිබෙනවා මේක අවසානයේ මේක සාරාංශය කිව්වොත් මේක ඇමරිකාවටත් චීනයටත් යම් ආකාරයක තර්ජනයක් විය හැකි කියන සාරාංශයත් මේක තියෙනවා මේක ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත සඳහන් කරන ආකාරයට නම් දල දේශීය නිෂ්පාදනය 100% කින් ඉහළ ගොස් තිබෙනවා කියලයි සටහන් කරන්නේ 2020 21 සහ 22 මූල්‍ය වර්ෂවලදී සමස්ත ඉන්දියාව සලකන කොට දැන් අපි මේ ඉන්දියාවේ මේ උදාහරණ නැත්නම් ඉන්දියාවේ මේ ප්‍රවෘත්තිය මේ විදිහට පළවෙන කොට ඉන්දියානු ජාතිකයන්ට මොන වගේ අභිමානයක් එනව ඇත්ද සත්තකෙම අපේ රට දියුණු වෙලා තියෙනවා අපේ රටේ නිෂ්පාදන අපි ආන අපනයනය කරනවා විශේෂයෙන් අසල් වෙර රටවල් වලට අපේ නිෂ්පාදන අල වෙනවා අපේ රටේ අමුත්‍රාය වලින් අපේ දේවල් අපේ රටේම නිෂ්පාදන අපි හදනවා අපේ රටේ දේවල් මත තමයි අපි පරිභෝජනය කරන්නේ අපි පිටරටින් එන දේවල් වලට කලින් අපේ දේවල් අපි ගන්න පෙළඹෙනවා මේ වගේ හැඟීමක් ඉන්දියානුවන්ට එනවාසේම ශ්‍රී ලංකිකයන්ටත් මේ වගේ හැඟීමක් ලැබුණ කාලවල් තිබුණා හැබැයි දැන් මේ හැඟීම තරමක් නිකන් ව්‍යාකූල වෙලා දියාරු වෙලා ගිය ස්වභාවයක් දකින්න විදිහට තමයි මම දකින්නේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න විදිහට ඉන්න කෙනෙක් විදිහට දැන් අනුෂ මහත්මිය දැන් මේ අපේ රටටත් ඉන්දියාව වගේ දෙවන්ත ආර්ථිකයකට මුහුණ පෑමට මුහුණ දෙන්නට නැත්නම් එවැනි ආර්ථිකයක් ඔස්සේ හඹා යන්නට පුළුවන් ශක්්‍යතා තිබෙනවා පුළුවන් හැකියාවන් සපිරි මිනිසුන් ඉන්නවා හැබැයි ඔවුන් සුදුසු තැන් වලට පත් වෙනවද ඔවුන්ට අවශ්‍ය මඟ පෙන්වීම ලැබෙනවද ඔවුන්ට නිදහසේ තීන්දුව తీරන ගන්න අවකාශය ලැබෙනවද කියන කාරණා තමයි ප්‍රශ්න කරන්න වෙන්නේ මගේ ප්‍රශ්නේ ඒට වඩා තරම වෙනස් මං අමතන්නේ තරුණයන් වෙනුවෙන් ඔබත් තරුණයන් වෙනුවෙන් ළමොන් වෙනුවෙන් කතා කරන දිරිය කාන්තාවක් මේ මොහොතේදී ඉන්දියාව අනුකරණය කිරීම නෙමෙයි නමුත් අපට අසල්වැස් රට මෙතරම් ඉක්මනින් සීටුවෙන් දියුණු වෙන තාක්ෂණික ක්‍රමවේද අත්හදා බැලීම පිළිබඳ ඕනෑතරම් වාර්තා වෙනවා. අපි ඒවා ඔස්සේ හඹා යනවද? අපි ඒවා ගැන හොයනවද? අපිට ආධාරෝපකාර කරන බව ඇත්ත ඉන්දියාව ණය ආධාර ලබා දෙනවා. හැබැයි මේ ණයමත්ම යැපෙන තත්වයකට අපිව පත් වෙන්නේ නැතුව අපේ අපිට පුළුවන් නම් පුද්ගලිකව නෑ අපි ණය ගන්නවා. හැබැයි මේ ණයවලින් අපි ආයෝජනය කරලා අපේ රට ගොඩ ගන්න තත්වයකට පත් කර ගන්නවා කියන මානසිකත්වයට කොහොමද තරුණ තරුණියව පත් කරන්නේ මොකද්ද ඔබේ මඟ පෙන්වන්නේ ඔව් ඇත්තටම ඉන්දියාව එහෙම වෙන්නත් අපේ රට මෙහෙම වෙන්නත් හේතුව ගත්තහම ඉන්දියාව දැඩිව විශ්වාස කරනවා ඒ රටේ තියෙන ප්‍රධානම සම්පත මානව සම්පත කියලා එතකොට මේ මානව සම්පත සංවර්ධනය සඳහා මානව සම්පත පවත්වාගෙන යාම සඳහා මානව සම්පත හරියට දිශානතිගත කිරීම සඳහා ප්‍රතිපත්තියක් තියෙන දර්ශනයක් තියෙනවා එතකොට අපේ රට ගත්තාම අපේ රටේ මිලියන අපි දන්නවා මේ වෙනකොට මිලියන 22ක් ජනතාව ඉන්නවා ලක්ෂ 220ක් කෝටි 2යි ලක්ෂ 20ක්. එතකොට ඒ ජනගහනේ බලපුවාම රාජ්‍ය සේවී ත්‍රිවිධ හමුදා පොලිසියත් ඇතුළුව ගත්තොත් ලක්ෂ 18ක් රාජ්‍ය සේවකයෝ ඉන්නවා. පුජ්‍යලික අංශයේ ලක්ෂ 40ක් පමණ ඉන්නවා. විදේශගත වෙලා ලක්ෂ 25ක් පමණ ඉන්නවා. කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් අපේ රටේ ඉන්නව ඊගාවට අපේ ඉන්නව විරකියාවෙන් පෙළෙනවා ලක්ෂ 5ක් පමණ නීඩ් ගෲප් එක කියන එකත් ලක්ෂ 7ක් පමණ ඉන්නවා නීඩ් ගෲප් එක කියන්නේ not education employment or training කිසිම රැකියාවක යෙදෙන්නේ නැහැ අධ්‍යාපනයක් ලබන්නේ නැහැ පුහුණුවක් ලබන්නේ නැහැ එතකොට විරකියාවට අමතරව එවැනි කණ්ඩායමක් ඉන්නවා ලක්ෂ 7ක පමණ එතකොට අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ කොහොමද හැදිලා තියෙන්නේ අපේ උපාධියක් අරගෙන සමාජගත වෙන කෙනත් බොහෝ වෙලාවට රැකියා තියෙන ඒ කියන්නේ වෛද්‍යවරු ඉංජිනේරුවරු තාක්ෂණික විෂය ධාරාවන් වෙනුනම් මානව විද්‍යා පීඨවලින් බොහෝ වෙලාවට ජනගත වෙන උපාධිධාරීන් පවා දන්නේ නැහැ තමන්ගේ රැකියාව මොකක්ද කියලා. එතකොට රැකියා ලෝකයයි වැඩ ලෝකයයි අධ්‍යාපනයේ ලැබෙන තැනයි අතර ලොකු මිස්මැච් එකක් තියෙනවා. ඒ කියන්නේ වෙළඳපළ ඉල්ලන ශ්‍රමය නෙවෙයි අපි නිෂ්පාදනය වෙන්නේ. එතකොට මේක කාලයක් පුරා අපේ රටේ තියෙන ප්‍රශ්නයක්. අපි හිතන පාඨමාලා හදාරනවා
දරුවෝ සහ දෙමව්පියෝ දන්නේ නැහැ බොහෝ වෙලාවට වැඩ ලෝකේ අපූර්වත්වය අද වෙනකොට පුදුමාකාර විදියට රැකියා වෙළඳපොළ පුළුල් වෙලා තියෙනවා රැකියා වර්ග ලංකාව විතරක් ගත්තොත් 12000ක් පමණ තියෙනවා හැබැයි අපේ රටේ තරුණයෝ දන්නේ නැහැ දන්නේ ඉංජිනේරුවෙක් වෙන්න වෛද්‍යවරයෙක් වෙන්න ගුරුවරයෙක් වෙන්න ත්‍රිවිධ හමුදාවට යන්න පොලිසියට යන්න නීතිඥයෙක් වෙන්න ඔය වගේ දන්න රැකියා ඉතාම පොඩි ප්‍රමාණයක් තියෙන හැබැයි රැකියා ලෝකය ගොඩක් පුළුල් ඒක නිසා තමයි ඇත්තටම මිනිස් බලහ රැකී රක්ෂා දෙපාර්තමේන්තුව බිම් මට්ටමේ ප්‍රාදේශීය මට්ටමේ දිස්ත්‍රික් මට්ටමේ ඔවුන් කටයුතු කරන්නේ හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ මෙය වෙන්න ඕනේ වෘත්තීය මාර්ගෝපදේශය කියන විෂය එක් දරුවෙකුට ජීවිත කාලේ එක් වරක් හෝ ලබන්න හිමිකමක් බවට පත් කරන්න ඕනේ ඒ කියන්නේ තමන්ගේ වෘත්තීය මාර්ගය මොකද තමන්ගේ හැකියාව සහ ලැබියාව අනුව තමන් කොයි මාර්ගයටද යන්න ඕනේ කියන එක දැන් ඒක අපේ රටේ තියෙන ජාත්‍යන්තර පාසල් පෞද්ගලික පාසල් වල පවා සිද්ධ වෙනවා ඔවුන්ට 7 8 පන්ති වලට එනකොටම ඔවුන්ට තියෙන ඊගාව අධ්‍යාපනයේ කොයි මාවතටද යන්නේ කියන එක. එතකොට ඔවුන්ට තීරණය කරන්න පුළුවන් මම මෙන්න මේ දෙයකට කැමති ඒ නිසා මම මේ විෂය ධාරාවන් හදාරන්න ඕනේ කියලා. ඒක අත්‍යවශ්‍ය කාරණයක්. අද වෙනකොට ඒක සමස්ත දරුවන්ට සිද්ධ වෙන්නේ නැහැ. ඒක ඇඩ් හොක් විදිහට යම් දරුව ප්‍රමාණයකට සිද්ධ වෙනවා. ඒක අනිවාර්යයෙන්ම හැම දරුවෙකුට මේ අවස්ථාව සැලසෙන්න ඕනේ. හැබැයි මේ වැඩසටහන බලන විට මම කියන්න කැමති ඔබ සමාජ මාධ්‍ය හරහා මේ දේවල් හොයනවා නම් ඔබට අවස්ථාව තියෙන ඕන තරම් රැකියා අවස්ථා මොනවද කොහොමද අධ්‍යාපනය ලබන්න තියෙන මාර්ග මොනවද කියන කාරණේ කෙනෙක් හිතනවා නම් අප සාමාන්‍ය පෙළ දිලා උසස් පෙළ දිලා විශ්වවිද්‍යාලයට ඇවිල්ලා ඒක සමත් වෙලයි එකම මාර්ගය කියලා නෑ ඊට වැඩිය බොහෝ මාර්ග අද වෙනකොට විවර වෙලා තියෙනවා දරුවන්ට අඩු වයසෙන් හොඳ දැනුමක් ලබාගෙන කුසලතා ලබාගෙන අධ්‍යක්ීම් ලබාගෙන ආකල්ප වෙනස් කරගෙන මේ රැකියා වෙළඳපළ තමන්ට අතික්‍රමණය කර ගැනීමේ හැකියාවක් පවතිනවා. ඉතින් විධිමත් අධ්‍යාපන ක්‍රමයේ තුල ඒක එනතෙක් ඔබට වෙනත් විකල්ප මාර්ග හරහා ඒ අවස්ථාව ලබා ගත හැකි ඉන්දියානුවන් කියන්නේ ඇත්තටම මේ වෙනකොට ලෝකේ බොහෝ රටවල් වල තියෙන ප්‍රධාන කර්මාන්තවල ප්‍රධාන ආයතනවල CEOලා ප්‍රධාන විධායක නිලධාරීන් බොහොමයක් ඉන්නේ ඉන්දියාවේ. මොකද ඔවුන් මේක අත්පත් කරගනිමින් යනවා. ඒ වගේම ඔවුන් මීට අවුරුදු 10කට කලින් සැලසුම් කරපු විදිහට මේ වෙනකොට තොරතුරු තාක්ෂණය විෂය ඉන්දියාවට ග්‍රහණය කර ගනිමින් පවතිනවා. ඉතින් මාර්ගගතව තියෙන රැකියා බොහොමයක් වෙනුවෙන් ඔවුන් යොමු වෙලා තියෙනවා. ඒක නිසා අපේ රටේ මාර්ගගතව රැකියා කරන අයට පවා මේ වැටුප සම්බන්ධයෙන් ගත්තාම දීමනා සම්බන්ධයෙන් ගත්තාම ප්‍රශ්න ගත වෙනවා. මොකද අඩු මුදලට ඉන්දියාවෙන් ශ්‍රමිකයන් ලබා දෙනවා. ඔවුන්ගේ අවශ්‍යතාවය මුළු ලෝකෙම ග්‍රහණය කර ගැනීමේ කී රටක් වශයෙන් ඔවුන්ගේ හොඳ දර්ශනයක්. එතකොට අපි වාගේ පොඩි රටක් මේ වාගේ අවුරුද්දකට අපේ ඇත්තටම ලක්ෂ 3ක් පමණ දරුවෝ ඉපදෙන්නේ 3ක් 3මාරක් පමණ. ඒක නිසා තමයි පළවෙනි වසරේ ලක්ෂ 3ක් 3මාරක් ඇතුළත් වෙන්නේ. අවුරුද්දට ලක්ෂ 2ක් විතර අපේ විවාහ වෙන්නේ. එතකොට මේ ලක්ෂ 3ක් 3මාරක් වෙන දරුවෝ ටික කොහොමද හරිමකට ගේන්නේ කියන කාරණේ මොකද ලක්ෂ 50ක් පමණ ඉන්නේ දරුවෝ අවුරුදු 15යි 29 අතර තරුණයෝ ලක්ෂ 50ක් පමණ රටේ ඉන්නවා. එතකොට මොවුන්ට විධිමත් මේ දේවල් පිළිබඳව අවබෝධය ලබා ගැනීමට නොදුන්නොත් එහෙම ඔවුන්ගේ අර හොඳ යහපත් තරුණ කාලේ අනවරතේ විනාශ වෙනවා. ඔවුන් මොකද අවුරුදු 35ක් වෙනකොට විතර තමයි සූදානම් වෙන්නේ මොකද්ද නිශ්චිතව කරන් රැකියාව කියලා තීරණය කරන්නේ. එතකොට ඔවුන්ගේ තරුණ කාලේ එහෙමම ගෙවිලා ගිහින් ඒක නිසා අවුරුදු 17 18 19 20 වෙනකොට දරුවෙකුට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ ජීවන මාර්ගය මොකක්ද කියලා පැහැදිලි කරගන්න. ඒක ඉතාම වැදගත් කාරණයක් මේ මොහොතේදී. අපි මාන අපිට තියෙන්නේ ඇත්තටම භූමියයි මානව සම්පතයි මේ දෙක හරියට කළමනාකරණය කර නොගත්තොත් නයමත පදනම් වෙලා අපේ ආර්ථිකය ගොඩනගන්න කෙනෙක් හිතුවොත් ඒක කවදාවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඔව්. අතරම හොඳ පණිවිඩයක් එය ලබා දුන්නා. විශේෂයෙන්ම අපට නැතරම් පුද්ගලිකව තිබෙන ශක්්‍යතාවන් හැකියාවන් self assessment එකක් කරලා පුද්ගලිකව තමන් ගැන යම් evaluation එකක් නැත්නම් තමන්ගේ තිබෙන හැකියාවන් මොනවාද දුර්වලතා මොනවාද තමන් ආස කරන මොනවාටද තමන්ට හැකියාව තිබෙන ක්ෂේත්‍ර මොනවාද කියලා හඳුනා ගැනීමට පෙළඹුවත් කුඩා කාලයේ සිටම විශේෂයෙන් මහත් වර්ණ කාලයේ සිටම
ඔහුට හෝ ඇයට අනිවාර්යයෙන්ම සාර්ථක චරිතයක් පුද්ගලයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඉතින් මම ඔබට ආරාධනා කරන විශේෂයෙන් මේ සමාජ මාධ්‍ය ඔස්සේ සහ SK කේබල් ටෙලිවිෂන් ඔස්සේ නරඹන ඔබට ආරාධනා කරන ඔබට මතක් කරන්නේ මේ self assessment tools නැත්නම් තමන්ගේ IQ එක කොහොමද හදාගන්නේ EQ එක කොහොමද හදාගන්නේ දැන් අලුතින් මේක EQ මේ වගේ කාරණා පිළිබඳ ඔබ අධ්‍යයනය කරන්න. ඒකට සමාජ මාධ්‍ය තුලින් වගේම අන්තර්ජාලය තුලින් ඕනෑතරම් පහසුකම් අදාළ මඟ පෙන්වීම් tools අදාළ යුනිවර්සල් පාර්ට්ස් ඕනෑතරම් තිබෙනවා. මේ ගැන හොයන්න කියන කාරණයක් මේ ඔස්සේම මතක් කරන්න කැමැති. දැන් එතුමි සඳහන් කරපු මේ අපේ රටේ මේ ශ්‍රම බලකායට ගැළපෙන ලෙසට විශේෂයෙන් අධ්‍යාපනික වටපිටාවක් සකස් කර ගැනීමට අපි එකතු වෙන්නට ඕනේ. අපි ඒ වෙනුවෙන් සකන් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අයිතීන් ගැන කතා කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි එකතු වෙලා වැඩ කරන්න ඕනේ සහෝදරත්වයේ නාමෙන්. නමුත් අපි එකතු වෙන්න ටිකක් කල් ගත වෙනවා. නමුත් කල් ගත වෙලා හෝ අපිට පුළුවන් නම් අපිටම අනන්‍ය වෙච්ච ක්‍රමයකට සකස් කර ගන්නට සහ ඒ වැඩ ලෝකයට ශ්‍රම ලෝකයට පළදායි වන උපයෝගිතාවයක් තිබෙන රැකිය රක්ෂා බිහි කර ගන්නට අපි වෙහෙසෙන්නට ඕනේ. දැන් කෙසේ හෝ මෙවැනි රැකියාවකට ආවට පස්සේ වෘත්තීය භාවය ආරක්ෂා කර ගන්නට රැකියාවේ ඉහළට යන්නට වෘත්තීය පුහුණුවම් පුහුණු වීම මාර්ග උපදේශකයන් ලබා ගන්නවා. දැන් එහෙමත් අරගෙන ටිකක් කල් ගියාට පස්සේ සමහර දිනකට හිතර නෑ මම මේ තෝරාගත්ත ක්ෂේත්‍රය නෙමෙයි මිට වඩා වෙනස් ක්ෂේත්‍රයකට යන්න පුළුවන් කියලා. සමහර වෙලාවට රැකියාව මාරු කරනවා. ඒ රැකියාව මාරු කරන පිරිස වගේම මේ රැකියාව තුළ දිගින් දෙකටම නිරත වෙලා සමහරට රට සහ මේ ඉන්න ප්‍රජාතන්ත්‍රවාදී නැත්නම් මේ ඉන්න වටපිටාව තරමක් දුරට එපා වූ පිරිස රට හැර යනවා. අපි ඒකට කියනවා බුද්ධිකරණය කියලා. සමහර දෙනෙක් කියනවා බුද්ධිකරණය ඉතා වක් චක්‍රීය ක්‍රියාවලියක් ඒක රටකට සිදු විය හැකිය සිදු විය යුතුයි කියලා විවිධ විවේචනත් ඒ අතර තිබෙනවා. මම කැමති මේ බුද්ධිමතුන්ගේ බුද්ධිගල්මේ සම්බන්ධ වූ ප්‍රවෘත්තියකින් මෙතුමියගෙන් ප්‍රශ්න කරන්න. අද දවසේ අරුණ පුවත්පතේ පළවෙච්ච ප්‍රවෘත්තියකටයි දැන් මම නිවුස් ඉන්සයිට් තුලින් අවධානය ගෙන එන්නේ ඔබගේ. මෙන්න අරුණ කියනවා මෙන්න මෙහෙම අද දවසේ ප්‍රශ්න තිබුණා කියලා බුද්ධිමතුන් රට හැර යාම විසඳුමක් නොවේ. එහෙම කියන්නේ විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග. එතුමා කියනවා විශ්වවිද්‍යාල තරුණ ආචාර්යවරු විදේශගත වීමේ යම් ප්‍රවණතාවක් පැවතියද 2022 වසරේ විදේශගත වූ ප්‍රමාණයට වඩා මේ වසරේ විදේශගත වූ ප්‍රමාණය වැඩි වී ඇතයිද විදේශගත වීම සඳහා ආයුධපත් රැසක් ලැබී ඇතයිද ඔහු සඳහන් කර තිබෙනවා. මේ වෙලාවේ රටට බුද්ධිය අවශ්‍ය වෙලාවක් බවද පලා යන වෙලාවක් නොවන බවද විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා තමයි මෙලෙස අදහස් දක්වා තිබෙන්නේ. ඔහු ඒක තවදුරටත් කියනවා මේ ශිෂ්‍යත්ව සඳහා විදේශගත වූ බොහෝ දිනක් තවමත් ඇවිත් නැහැ. ඔවුන්ගේ බැඳුම් කර අය කර ගැනීමට කටයුතු කරනවා කියන ප්‍රවෘත්තියත් මේකට අන්තර්ගත කරනවා. ඒ අතරින් විශ්වවිද්‍යාල ආචාර්යවරු කථිකාචාර්යවරු 180කට වැඩි පිරිසක් තවමත් සේවයට වාර්තා කර නැහැ කියන ප්‍රවෘත්තියත් කනගාටු දායක ස්වරූපයෙන් ඔහු මාධ්‍ය වෙත කියා සිටියා. නමුත් දැන් මම ප්‍රශ්න කරන්නේ මේ ප්‍රශ්නය හා සමානම ප්‍රශ්නයක් තමයි අනුෂ මහත්මියගෙන්. දැන් මේ මොහොතේ අපට විශේෂ තරුණ තරුණියන්ට මේක වෘත්ති කරතරක් නෙමෙයි සාමාන්‍ය පෙළ සමත් උසස් පෙළ සමත් සහ සාමාන්‍ය පෙළ සමත් නොවු උදවියක් කියන්නේ දැන් නම් මේ රටේ ඉඳලා ඇති දැන් යන්න ඕනේ රටකට කියලා තමයි බොහෝ දෙනෙක්ගේ මතය බවට පත් වෙන්නේ මේ සමාජය නැත්තම් බිම් මට්ටමට බහැලා කතා කරනකොට. මම ඔබෙන් අහන්නේ ප්‍රශ්න තිබුණා කියලා මේ මොහොතේ රට හැර දාලා යන එක සාධාරණ දෙයක්ද? ඔව් පුජ්‍යලිකව ගත්තහම තනි තනි පුජ්‍යලය වශයෙන් ඒ පුජ්‍යලයට ඒක සාධාරණයි කියලා වැටහෙන්න පුළුවන්. නමුත් අපේ රටේ අති බහුතරයක් දෙනා නිදහස් අධ්‍යාපනයෙන් තමයි ඉගෙන ගන්න. එතකොට නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ මේ රටේ මිනිසුන් බදු මුදල් ගෙවමින්. එතකොට සදාචාරාත්මක අයිතියක් තියෙනවා කෙනෙකුට ඒ ණය ගෙවීම. රටක ඉන්න මිනිසුන් තවත් රටකට සේවය සඳහා යෑම වළක්වන්න බෑ. ඒක යන්නේකේ ප්‍රශ්නකුත් නැහැ. ඒ විදේශ විනිමය අපිට එනවනම්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අය ගිහින් පවුලේ අයවත් එහෙට අරගෙන සත පහක්වත් ලංකාවට එවන්නේ නැතුව ඔවුන්ගේ ජීවිතයේ සුඛ විහරණයේ පමණක් පදිංචියටම යනවා. එතකොට ඒ දේවලුත් හැදෙන්නේ ඒ චින්තනයේ හැදෙන්නේ අධ්‍යාපනයේ තුලමයි.
එතකොට මේ දේවල් සීමා පනවමින් නෙමෙයි සිද්ධ වෙන්නේ දැන් වෙන රටවල් වල මානව සම්පතට සැරිසරන්න ඕන තරම් අවකාශ තියෙනවා වෙන රටවල් වල අයට ඒ රටට එන්නත් පුළුවන් ඒ රටේ අයට යන්නත් පුළුවන් හැබැයි ප්‍රධාන දේ තියෙන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට පස්සේ උසස් අධ්‍යාපනය ලබා දෙන්නේ යම් කිසි තමන් ගෙවලා ඒ කියන්නේ උසස් අධ්‍යාපනයේ කැමති කෙනෙකුට ණය ලබා ගැනීමේ විශේෂ ක්‍රමවේද තියෙනවා අඩු පොලි ප්‍රතිශතවලට එහෙම අවස්ථා සලසලා තියෙන්නේ නැතුව හැමෝටම නොමිලේ උසස් අධ්‍යාපනය ලබා දුන්නට පස්සේ තමයි මේ ප්‍රශ්නෙට අපිට මුහුණ දෙන්න වෙන්නේ දැන් අපි වෛද්‍යවරයෙක් වාගේ නිර්මාණය කරන්න රටේ විශාල වියදමක් එක්කෙනෙක් වෙනුවෙන් දරනවා එතකොට ඒ නිෂ්පාදනය වෙන රටක් ගත්තහම වෙන රට නිකන් ගන්න මොකද ඒ රටට කිසිම වැය බරක් නැහැ ඕන් වැටුපක් ගෙවලා ඒ නිෂ්පාදනය ගන්න ඒ වෛද්‍යවරයව ගන්නවා හැබැයි අපේ රට ඉච්චර වියදම් කරලා සමහර විට ඒ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා මේ වාගේ විශේෂයෙන්ම වෘත්තිකයන් රට හැරදා යෑම ප්‍රශ්නයක් වෙනවා නමුත් ඒකට විසඳුම තියෙන්නේ රට හැරදා යන අය නතර කරන එක නෙවෙයි ඒ සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ අපිට ගන්න වෙනවා මේ උසස් අධ්‍යාපනයේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපිට ඇත්තටම රටක් වශයෙන් ගන්න වෙයි ඒ වාගේම රටට විදේශ විනිමය එවන අයට අය වෙනුවෙන් සුවිශේෂී වරප්‍රසාද වාගේ දේවල් ලබා දෙන්න වෙයි ඒ වාගේම මේ රටේ තියෙන වටිනාකම් ඊට වැඩිය ඉස්මතු කරලා ජීවත් වෙන්න හැකි ආදරණීය පරිසරයක් ගොඩනගන්න ඕනේ මොකද අද වෙනකොට සමාජ මාධ්‍ය හරහා නිදහස කියන එකේ සැබෑ අර්ථය දරුව දකින්න ජීවිතයක quality of life කියන එක දකින්න එතකොට ඒ දැක්කහම ඇයි මේ අවුරුදු 60ක් 70ක් 80ක් ජීවත් වෙන කාලේ අපි දුක් විඳින්නේ කියන හැඟීමක් පුජ්‍යලයට එන එක ඒ පුජ්‍යලයාගේ වරදක් නෙමෙයි එතකොට ඒ පැත්ත අපි හිතන්න වෙනවා ඒක නිසා අද වෙනකොට රට විසම චක්‍රයකට වැටිලා තියෙන්නේ ඒ විසම චක්‍රයෙන් ගොඩ එන්න නම් ඒක එක පුජ්‍යලයට දෙන්නෙකුට ආයතනෙට කරන්න බෑ අපි සියලුම දෙනා මේ වෙනුවෙන් එකතු වෙලා කළ යුතුයි ඒක අපිට කියනකොට කියන්න පුළුවන් එයාගේ වරද මෙයාගේ වරද අර පක්ෂේ වරද මේ පක්ෂේ වරද ඇඟිල්ල දික් කරන්න පුළුවන් හැබැයි මේ ප්‍රශ්යෙන් මිදෙන්න නම් මේ මොහොත ජීවත් වෙන මිනිසුන් වශයෙන් අපිට හැකියාවක් තියෙන්න ඕන මේවා විඳ දරාගෙන ඊගාව පරපුර වෙනුවෙන් හරි මේ රට ගොඩනගන්න මොකද මීට වැඩිය අන්ත අසරණ වෙච්ච රටවල් මීට වැඩිය දියුණු තත්යකට ගෙනල්ලා තියෙනවා ඒක නිසා අපි හිතුවොත් මේ වාගේ පොඩි රටක් පොඩි ජනගහනයක් ඉන්න සාපේක්ෂව ලෝක රටවල් එක බලනකොට පොඩි ජනගහනයක් ඉන්න රටක් ස්වභාවික සම්පත් විශාල ප්‍රමාණයක් තිබෙන රටක් අපේ මානසික දිලිඳු බව සහ කම්මැලිකම නැත්තම් මේ රට ගොඩගන්න කිසිම අපහසුතාවයක් නැහැ අතරම ඔබ සඳහන් කරපු අර quality of life මේ ජීවිතයේ තිබෙන ගුණාත්මක භාවය මේ ගුණාත්මක භාවය පිළිබඳ තීන්දුව తీරන ගන්න අවශ්‍ය වෙනකොට හොඳ දැනුම්වත් වීමක් අවබෝධයක් අවශ්‍ය වෙනවා හැබැයි ඒ අවබෝධය ලබා ගැනීම තුළින් එන්නේ නැත්නම් අපිට ෆීලිං වෙන්නේ නැත්නම් අපිට ඒකෙන් අදහසක් විදිහට එන්නේ ඍණාත්මක ආකල්පයක් නම් ඍණාත්මක දෙයක් නම් අපි අපේ quality of life එක තීරණය කරන සාධකත් ඒ පැත්තට නැඹුරු වෙන්න පුළුවන් ඒකෙන් මම අදහස් කරන්නේ අපිට අපේ ජීවිතයේ ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්නට අප ඉන්න වටපිටාවත් ඍජු බලපෑමක් ඇති කරනවා. ඉතින් මේ වටපිටාව සකසා ගැනීමේ අන්‍යෝන්‍ය වගකීමට අපි ඔබත් අපි හැමදෙනාම බැඳෙනවා කියන කාරණය තමයි අවසානයේ මට කියන්න අවශ්‍ය උනේ. ඉතින් ශ්‍රී ලංකාවේ මේ රැකියා ව්‍යුක්තිය නැත්නම් අපි කියන මේ රැකියා නියුක්තිය කොහොමද අපි ඉහළංගවන්නේ? ඒකට මොනවද කරන්න ඕනේ? ඒකට අවශ්‍ය මඟ පෙන්වීම් ලැබෙනවද නැද්ද කියන කාරණා ගැන අපි කතා කරමු අනුෂා ගෝකුල මහත්මිය සමගින් මේ ලබා ගන්න විරාමෙන් අනතුරුව. අපේ කතා කරමින් ඉන්නේ දීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය සමගින් මම පොඩි ලිස්ට් එකක් කියවන්නම් මේ ලිස්ට් එක පොඩ්ඩක් හොඳින් අහලා බලන්නකෝ පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් රැකියා අපේක්ෂිතයන් දෙමාපියන් ගුරුවරුන් තරුණ ප්‍රජාව ස්වයං රැකියා ලාභීන් ව්‍යවසායකයන් රැකියා සපයන්නන් වෘත්තිකයන් දැන් මේ හැමෝම
ත්‍රිරෝද රථයට ගොඩ වෙනවා නැත්නම් ත්‍රිරෝද රථයක් පාවිච්චි කරනවා වෙන්න පුළුවන් සේවාව ලබා ගන්නවා වෙන්න පුළුවන් දැන් ඔබ හිතන්න පුළුවන් මේ කතා කරන්නේ මොකක් ගැනද මේ ත්‍රිරෝද රථයක් කොහොමද මේකට සම්බන්ධ වුනේ කියලා මම මේ කිව්ව ඉලක්කගත කණ්ඩායම් සියල්ලම පාරේදී මගතොටේදී අපිට මේ පොඩි දුරක් ගෙවාගෙන යන්නට අවශ්‍ය වෙන ප්‍රවාහන සහකරුවෙක් බවට පත් වෙනවා ත්‍රිරෝද රථය දැන් ත්‍රිරෝද රථය හිමිකරුවන් එහි රියදුරන් සමහර අවස්ථාවලදී ප්‍රශංසා ලැබනව වගේම සමාජය තුළ යම් ආකාරයක විවේචනයන්ට ලක් වෙනවා ඔවුන් සමාජයට වින කරනවා සමාජය අගාධයට අද දමන්නට ඔවුන් සමත් වෙනවා මේ ත්‍රිරෝද රථ රියදුරන් කියලා මේකට මම පාදක කරගන්නේ අද දවසේ පළවෙනි පුවත්පතක කතුරු වාක්‍යයක් තිබුණා මම ඒ ඔබට පෙන්වන්නේ නැහැ නමුත් මම ඒ සාරාංශයක් විදිහට ඔබට කියන්නම් ත්‍රිරෝද රථ අලංකරණය සඳහා ඒ කලාවට රජයෙන් දිර්දීමන නැත්නම් අනුග්‍රහය ලැබුණා කියලා කියනවා මේ ප්‍රවෘත්ති ඔබ දකින්න ඇති සමහර වෙට ඒ තමයි විශේෂයෙන් මේ රෝද තුනක රථයකට සමිකරන විවිධ උපාංග लाइट्स වෙන්න පුළුවන් අනිකුත් ඩෙකරේෂන් ඩෙකරේටිව් අයිටම්ස් වෙන්න පුළුවන් සවුන්ඩ් සිස්ටම් වෙන්න පුළුවන් මේ වගේ විවිධාකාර වූ දේවල් මේවා අලංකාරය සඳහා සවිකරණ වෙන්න පුළුවන් හැබැයි නීතිමය පැත්ත ගත්තොත් හදපු භාණ්ඩයක විශේෂයෙන් රත් වාහනයකට නීත්‍යානුකූල පේටන්ට් එකක් තියෙනවා ඒ පේටන්ට් එකට අදාළව එහි සැකෙල්ලට හෝ අදාළ උපාංග වලට වෙනස්කමක් කරනවා නම් නීත්‍යානුකූල අවස්ථාවක් ගන්න ඕනේ. එහෙම නොවුනොත් ඒ පේටන්ට් එක හිමි පුද්ගලයාට නඩු පවරන්න පුළුවන් මගේ පේටන්ට් එකෙන් සකස් කරපු මේ අදාළ භාණ්ඩය විකෘතියකට ලක් කරා කියලා. ඒක තමයි නීතිමය පැත්ත. හැබැයි ශ්‍රී ලංකාවේ මේ මොන විට මෝටර දෙපාර්තමේන්තුව තීරණයක් අරගෙන තිබෙන විශේෂයෙන් ත්‍රිරෝද රථ සඳහා මේවායේ අලංකාර කිරීම සඳහා යම් ආකාරයක ගාස්තු ක්‍රමවේදයකට යටත්ව ඒකට පර්මිෂන් එක නැත්තම් ඉඩහසක් ලබා දෙන්න. දැන් මෙන්න මේ කාරණයත් එක්ක මම මේ ත්‍රිරෝද රථ රස්සාව ගැන කතා කරනකොට සමහර දෙමාපියෝ නම් කියන්නේ ඔබටත් වෙන්නේ හරියට ඉගෙන ගත්ත නැත්තොත් ත්‍රිවිල් පැද පැද ඉන්න කියලා සමහර ගෝරනාඩු මටත් ඇහිලා තියෙනවා. ඔබටත් සමහර විට සමාජය තුළ ඉන්නකොට ඇහිලා ඇති. දැන් මෙන්න මේ නීත්‍යානුකූල භාවයක් සැපීමත් එක්ක ත්‍රිරෝද රථවලට ගොඩ වෙන උදවිය වගේම නැත්නම් මේ ත්‍රිරෝද රථ රැකියාව තෝරා ගන්නා උදවියටත් යම් ආකාරයක උද්දීපනයක් යම් ආකාරයක අපි කියන පොඩි ඒකට පොඩි තල්ලුවක් ලැබුණාද කියලා මට ප්‍රශ්න කරන්න වෙනවා මේ ප්‍රවෘත්තියත් එක්ක. අතරම මේ මොහොතේදී මේ වගේ ක්‍රියාමාර්ගයක් ගැනීම පිළිබඳව නෙමෙයි මම ඔබතුමියකින් අහන්නේ ඒක රාජ්‍යයකට අවශ්‍ය වෙන තීරණයක් විය හැකි. මොකද මම ඔබේ අහන්නේ සමාජය පිළිබඳව කතා කරනකොට තරුණයන් විශේෂයෙන් තරුණයන්ට පාසල් හැරගිය තරුණයන්ට පාසල් අධ්‍යාපනය නිම කරලා උසස් අධ්‍යාපනයේ ඉන්න උදවිය පවා අමතර ආදායම් මාර්ගයක් සඳහා මේ ත්‍රිරෝද රථ රැකියාවට යොමු වෙන අවස්ථාවක් දැකතිනවා. ඒකත් එක්ක මේ ලබා දී තිබෙන අවකාශය මේ ත්‍රිරෝද රථ නවීකරණය මොඩිෆයි කරන දින තියෙන චාන්ස් එක අවස්ථාවත් එක්ක අවසානයේ මේ රටේ මාර්ග අනතුරු රෝඩ් ට්‍රැෆික් ඇක්සිඩන්ට් මේ තීනමර ප්‍රමාණයට වඩා වැඩි වෙලා ඒ කොතනින් නවතිද කියලා අපිට උපකල්පනය කරන්න පුළුවන්. ඔව් ඒ ප්‍රශ්නයත් එක්ක විවිධ පැති වලින් මම එක කතා කරන්න කැමතියි. අද වෙනකොට මාර්ග අනතුරු වලින් දවසට 9 දිනක් හෝ 10 දිනක් මිය යනවා. හැබැයි පසුගිය මාස 6ක කාලයේ බැලුවොත් එහෙම ඒ කාලේ ඊටත් එහා ප්‍රමාණයකට ගිහින් තියෙනවා. ඒකට එකම හේතුව ත්‍රිවිල් රථ පමණක් නෙමෙයි විවිධ හේතු වෙනවා. හැබැයි ත්‍රිවිල් රථ අපේ රටේ ලක්ෂ 14ක් පමණ තියෙනවා. අපේ රටේ පවුල් තියෙන ලක්ෂ 55යි. එතකොට එක පවුලකට එක ත්‍රිවිල් එකක් කියලා බැලුවොත් හැම පවුල් 4කෙම එක පවුලකට ත්‍රිවිල් එකක් තියෙනවා වගේ. සමහර ත්‍රිවිල් රථ ඇත්තටම පවුල් වලට නෙමෙයි සමහර ආයතන වලට අයත් වෙනවා. විශේෂයෙන්ම ප්‍රශ්න වෙන්නේ අවුරුදු 15 29 අතර තරුණයින් මේ සඳහා යොමු වීම. ඔබට මතක ඇති එක්තරා කාලයක පසුගිය අවුරුදු 5ක කාලය තුළ නීතියක් ආව අවුරුදු 30ට අඩු අයට ත්‍රිවිල් රථ බලපත්‍ර නොදෙන්න. ඒක හොඳ තත්ත්වයක්. හැබැයි ඒක දැන් අද ආපහු මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මොකද රටක තරුණ ශ්‍රමය තමයි ඉතාම වැදගත් වෙන්නේ. අපේ රටේ ජනගහන ව්‍යුහය බලපුවාම අවුරුදු 60ට වැඩි අය ලක්ෂ 24ක් පමණ ඉන්නවා. ආබාධිත අය ලක්ෂ 16ක් පමණ ඉන්නවා. එතකොට තරුණයෝ ඉන්නේ ලක්ෂ 50යි. එතකොට මේ හොඳම ශ්‍රමය.
එතකොට මේ ශ්‍රමය හරි විදිහට කළමනාකරණය කරලා රටේ ආර්ථිකයට ජාතිකාර්ථිකයට දායක කරගන්න බැරි වුණොත් ඒක දීර්ඝ කාලීනව රටට බලපාන දෙයක්. ඒක නිසා තරුණයින්ගෙන් වැඩි කොටසක් මේ ත්‍රිවිධ රත වලට යොමු වුණොත් ඔවුන් එදිනෙදා ජීවිතය ගත කරගනී. හැබැයි රටේ ජාතිකාර්ථිකයට ඔවුන්ට දායක වෙන්න අවස්ථාව නැතුව යනවා. ඒක නිසා රටක සංවර්ධන තීරණාත්මක ගැනීම කියන්නේ ඉතාම පර්යේෂණාත්මකව ගත යුතු තීරණ. මොකද තරුණයින්ට පේන එකම දෙයයි අද පාරට බැස්සා එදිනෙදා හවසට කීයක් හරි අතට එනවා ඒක අපිට ඇති ඒකෙන් සැලසිලා ඉන්නවා කියන එක. නමුත් රටක් වශයෙන් එහෙම හිතන්න බෑ. ඒකට රටක් වශයෙන් ඕන්ගෙන් වැඩි දායකත්වයක් නිෂ්පාදන ආර්ථිකයක් වශයෙන් අපි ගන්නවද කියන කාරණා. ත්‍රිවිල් රථ ඇතැම් ත්‍රිවිල් රථ නිෂ්පාදන ආර්ථිකයට වක්‍රව දායක වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කිසි නිෂ්පාදන භාණ්ඩයක් ප්‍රවාහණයට ත්‍රිවිල් රථ දායක වෙන්න පුළුවන්. නමුත් අපි පර්යේෂණයට ලක් කරපුවාම වැඩිම ප්‍රමාණයක් සමාජ ව්‍යසනයන් සිද්ධ වෙන්නේ, සමාජ අපචාර වෙන්නේ, අපචාර අපයෝජන වලට යොමු වෙන්නේ මේ ත්‍රිවිල් රථ හරහා. ඒක පරීක්ෂණාත්මකව කාලයක් තිස්සේ ඔප්පු කරගෙන කතා කරන දෙයක්. ඒ වාගේම ශ්‍රමය නිරපරාදේ නාස්ති වෙනවා. මොකද ත්‍රිවිල් රථ අපි හය දුවනවා නම් තැනක නතර කරගෙන ඉන්න වෙලාව වැඩි. ඒ කියන්නේ ත්‍රිවිල් රථ ප්‍රමාණය වැඩි නිසා එක ත්‍රිවිල් එකට ලැබෙන හය ප්‍රමාණයත් අඩුයි. එතකොට ඇත්තට මෙතන ආර්ථික ශක්තියක් වෙන ශ්‍රමය විනාශ වීමක් වෙන්නේ. ඉතින් මේවා ඉතාම සියුම්ව පර්යේෂණාත්මකව අපි බැලිය යුතු කාරණා. මෙයත් එක්ක ඇති වෙලා තියෙන සමාජ ව්‍යසනයන් නැවත අපි බලන්න ඕනේ. එතකොට ඔබ සඳහන් කළා වාගේ ඇත්තටම මේ ත්‍රිවිල් රථවලට මේ වාගේ දේවල් වලට අමතර කොටස් සඳහා විශේෂ අනුමැතියක් ලබා ගැනීමට අවකාශ සලසලා තියෙනෙත් යම්කිසි සීමා කිරීමක් මත විය හැකියි. එතකොට අපි ගොඩක් වෙලාවට අපේ පද්ධති හැදිලා තියෙන්නේ ඒ සේවාලාභියා ගැන නෙමෙයිනි ගැඹුරෙන් හිතන්නේ. බස් එකේ යනකොට බස් එකේ යන මගියා තමයි ප්‍රධාන කියලා අපි විශ්වාස කරනවද? පාසලේ වටිනාම කෙනා දරුවා කියලා අපි විශ්වාස කරනවද? රෝහලක රෝගියා තමයි වටින්නෙම කියලා අපි විශ්වාස කරනවද? මේවා ගැන සේවයේ ලබන තැන මාධ්‍යක ග්‍රාහකයා තමයි වටිනාම කෙනා කියලා අපි විශ්වාස කරනවද? එහෙම නොවන තාක්කල් අපි සැබෑ සංවර්ධනයට ළඟා වෙන්නේ නැහැ. ඒකට ත්‍රිවිල් රථ සම්බන්ධෙනුත් ඒකම තමයි කියන්න තියෙන්නේ. මිනිස්සුන්ට වඩා පහසු දේ මිනිස්සු තෝරා ගන්නවා. ඒ වෙලාවට පහසුවෙන් තමන්ගේ ප්‍රවාහන මාධ්‍ය සලසා ගන්න නැත්නම් රැකියා අවස්ථාවල් දීසි මේ අධ්‍යාපනයේ ලැබලා මේ අමාරුවේ මේ තැන් වලට යනකොට වැඩි ඉක්මනට අඩුවයි සෙම් මෙහෙම කරන්න පුළුවන් වගේ කියවීම සමාජය තුළ ඇති වෙනවා. ඒකේ ප්‍රතිඵලය විග්‍රහ කරපුවාම ඒක විශාල හානියක් රටක් වශයෙන්. ඒක නිසා තමයි රටක දැවැන්ත ප්‍රතිපත්ති තීරණ ගත යුත්තේ. දැන් බොහෝ රටවල් වල මේ වාගේ වාහන ධාවනය කරන්න දෙන්නේ වයස අයට. ගොඩක් වෙලාවට 60න් පස්සේ වාගේ අයට. එතකොට අපි ගත්තොත් එහෙම අපි ගිහින් මේ එයාපෝර්ට් වල වාගේ වැඩ කරනවා. දැන් ඕස්ට්‍රේලියාව එහෙම ගත්තොත් අවුරුදු 80 දක්වා විතර වාගේ අය වැඩ කරන පොඩි පොඩි වැඩවල නියැලෙනවා. එතකොට අපේ රටේ තාම එක්කෙනෙක් රැකියා කීපයක් කරන තැනක නැහැ. තාම ඒ ආර්ථිකයේ කොච්චර අපිට ගැටලු තිබුණත් අපි එතෙන්දපත් වෙලා තියෙන ප්‍රමාණය අඩුයි. දැන් බොහෝ රටවල් ගත්තාම රැකියා දෙක තුනක් කරනවා, විනෝදත් වෙනවා, ජීවිතේ විඳවන්න නැතුව විඳිනවා, එහෙම තියෙනවා. ඉතින් ඒක නිසා මේක සංස්කෘතිකමය පරිවර්තනයකුත් වෙන්න ඕනේ. අපි හිතන පතන විදිහ මේ අලුත් ලෝකයත් එක්ක අපේ තියෙන හරපද්ධතීන් විනාශ නොකරගෙන අලුත් වෙන්නේ කොහොමද කියන එක අපේ ජන සමාජයට කියව ගන්න අවස්ථාව දෙන්න ඕනේ. ඇත්තටම මේක අද නෙවෙයි, ඊට දශක දෙකකට විතර කලින් ඉඳන් පටන් ගෙන තිබුණා නම් අද අපි මේ වාගේ ගැටලු වලට මුහුණ දෙන්නේ නැහැ. ඉතින් අඩුම වශයෙන් නවම වශයෙන් අදවත් අපි ඒක හිතනවා නම් අපිට ජාතියක් වශයෙන් නැගිටිනවා කියන එක ඉච්චර අමාරු කාර්යයක් නෙවෙයි. දැන් ත්‍රිරෝද රථ පදින්න එපා කියලා හැම ආදර්ශයක් නෙමෙයි මේ ඔස්සේ ඔබට කියන්නේ.
මේ මරණ දෙමාපියන්ට දරුවන්ට වගේම තරුණ තරුණියන්ට සහ වැඩිහිටි උදවියට කියන්නේ බුද්ධිමත් ඔබට කියන්නේ රටේ සමස්ත පරදායිතාවයට ඔබෙන් ලබා දෙන දායකත්වය ලබා දිය හැකි සූක්ෂම සහ කාර්යක්ෂම තැනට ඔබ පත් වෙන්න කියන පරිවිඩය තමයි අවසානයේ අපි දෙන්න තියෙන්නේ නැතුව ඒකින් කියන්නේ නැහැ මේ ත්‍රිවිල් රස්සාවට නිගරු කරා එතරම් ඒවා ත්‍රිවිල් පදින් නැතුව ඉන්න කියන අදහස නම් නෙමෙයි දෙන්න කියන කාරණය බොහොම සමබරව මතක් කරන්න කැමතියි දැන් ත්‍රිරෝදරත වගේම අපේ රටේ ගොවික ගොවි තැන ගොවි කර්මාන්තේ නැත්තම් ගොවියට මොකද්ද වෙලා තියෙන්නේ දැන් අපිට මතකයි සමහර වෙලාවන් වලදී සමහර දෙමව්පියන් ඇහිලා තියෙනවා හරියට ඉගෙන ගත්තේ නැත්තොත් එහෙම කුඹුරු කොටන්නයි වෙන්නේ කියලා. අපිට මේක අදහස ටිකක් හරි නෙගටිව් ඇටිටියුඩ් එකක් නැත්තම් ඍණාත්මක ආකල්පයක් එන විදිහටම තමයි සමාජයේ පුරින් සම්ප්‍රදානුකූලව ලබා දෙන්නේ. හැබැයි අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් චීනය, ජපානය වගේ රටවල් වල මේ කෘෂිකර්මාන්තයේ ඉන්න ගොවියා ඇත්තටම ගොවි රජවරුන් දකින්න පුළුවන් හැකියාවක් ලැබෙනවා ඒ රටවල වලට ගියොත්. ඔහු එන්නේ රත්වාහනයකින් ඔහුට උපාධියක් තිබෙනවා, පරීක්ෂණ පත්‍රිකානිකුත් කර තිබෙනවා, ගවේෂණය කරනවා, පොත් ලියලා තිනවා. මෙන්න ගොවියා. හැබැයි අපේ රටේ ගොවියාට ලැබිය යුතු වෘත්තීය ගෞරවය ලැබිලා තියෙනවා. එහෙම නොලැබීම නිසාම තමයි දෙමාපියන් යම් ආකාරයක තරවටුවක් දමයින්ට කරන්නේ හරියට ඉගෙන ගත්තේ නැතොත් කුඹුරු කොටන්නයි වෙන්නේ කියලා. මම කැමති මෙන්න මේ කාරණේ තිබෙන්නා වූ සත්‍ය අසස්තාවය ඔබේ වචනෙම පැහැදිලි කර ගන්න අනුශා මහත්මිය. දැන් අපිට ගොවියා අමතක කරලා කෘෂිකර්මාන්තයක් නිෂ්පාදන ආර්ථිකයක් කතා කරන්න බෑ. අපි පෙරදිග ධාන්‍යාගාරය කියලා ආඩම්බරෙන් කිව්වට අපේ රටේ ගොවියාට ලබා දී තිබෙන ස්ථානය, ඔහුට ලබා දී තිබෙන වෘත්තීය ගරුත්වය පිළිබඳ බොහොම ගැටලුකාරී තත්ත්ව තිබෙනවා. ඇත්තටම ඔහු වෘත්තීය ගරුත්වයකින් යුක්තවද වැඩ කටයුතු කරන්නේ. විශ්වවිද්‍යාල පද්ධතිය ගත්තොත් ඇග්‍රිකල්චර් ඩිග්‍රීස් නැත්නම් ඇග්‍රිකල්චර් කරපු කෘෂිකර්මාන්තයට සම්බන්ධ උපාධි ඕනෑ තරම් හදාරපු උදවිය ඉන්නවා. හැබැයි ඔවුන් සේවය කරන තැපල් කන්තෝරය, සමහර අය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සමහර අය බැංකුවල වෙනකම වෙනත් ස්ථානවල ඒකේ පරීක්ෂණ කරලා තිබුණා කරපු අධ්‍යයනය කරපු විෂයන්ට අනුකූලව රැකියා කරන්නේ නැහැ 100%ක්වත් අපේ රටේ උදවියකින් කියලා රැකියා ශ්‍රම බලකායගෙන කතා කරනකොට මම ඔබෙන් අහන්නේ මේ ගොවියා අමතක කරලා අපේ කෘෂිකර්මාන්තය නගා සිට වීමට හැකියාවක් නැහැ කියලා අපි දන්නවා මේ තරුණ තරුණියන්ට ගොවිකම පිළිබඳ ඌ මේ ඍණාත්මක ආකල්පය කොහොමද අපි වෙනස් කරන්නේ ඔව් ඒකත් නැවත අධ්‍යාපනයෙන්ම තමයි එන්න ඕනේ හැබැයි අපේ තරුණයෝ දැන් විශාල ප්‍රමාණයක් මේ වෙනකොට ඒක සතුටුදායක කාරණයක් කෘෂිකර්ම උපාධිය ලැබපු අය අපි දන්න අය ඉන්නවා මේ වෙනකොට තමන්ගෙම ගොවිපලක් කරගෙන තමන්ගෙම ව්‍යාපාරයක් කරගෙන ඉන්න අය ඔවුන් කියන කතාව තමයි දැන් ඇත්තටම උපාධි ධාරියෙක් රාජ්‍ය සේවයට ආවොත් සාමාන්‍ය තනතුරකට සංවර්ධන නිලධාරි කියමුකෝ මාසෙකට රුපියල් 50000ට අඩු වේතනයක් තමයි ලැබෙන්නේ. ඒතකොට තමන්ගෙම ව්‍යාපාරයක් කරන කෙනෙක්, ගොවිපලක් කරන කෙනෙක් අවම වශයෙන් මාසෙට සුද්ධ ආදායම ලක්ෂ 3ක් 4ක් ලබනවා. මට ওই හෝමගම පැත්තෙන් තරුණෙක් හම්බුණා ආර්ථික විද්‍යා විශේෂ උපාධිය කරලා ඔහු ගොවිපලක් කරනවා ඒ හම්බෙන කාලෙදී මාසෙට අවම ලක්ෂ 6ක මාසික සුද්ධ ආදායමක් ලබනවා. ඔහු කිව්වා තව මගේ අවුරුද්දකින් මම මේ ලක්ෂ 10 12 දක්වා ගෙන යෑම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වෙනකොටත් ඔහු ළඟ 13 දෙනෙක් පමණ සේවය කළා. එතකොට රැකියා උත්පාදනය කරනවා, තමන් ස්වාධීනව ව්‍යාපාරයක් කරනවා, රටේ ආර්ථිකයට දායක වෙනවා ව්‍යවසායකයෙක්. එතකොට මේ ව්‍යවසායක ගුණය කියන එක ඇති කරන්න ඕනේ ඇත්තටම කුඩා කාලේ ඉඳන් අපේ රටේ තියෙනවා අදහසක් මේ ව්‍යවසායකින් වෙන්නේ ඊගෙන ගන්න බැරියයි කියලා. ඒක තමයි ලොකු ලොකුම හානිය. එහෙම එකක් තියෙනවා මතයක් සමාජයේ. ඉගෙන ගන්න කෙනෙක් නම් බුද්ධිමත් නම් රාජ්‍ය සේවයට යන්න ඕනේ. එහෙම එකක් තියෙනවා. ඒව කාලයක් තිස්සේ අපේ සංස්කෘතිය තුළ අපේ සමාජය තුළ ආපු දේවල්. අපි අර කලින් ත්‍රිවිල් රත ගැන කතා කරද්දී ත්‍රිවිල් රත ව්‍යාපාරයක් විදිහට කරන තමන්ගේ මේ ආදායම උත්පාදන මාර්ගය කරගත්ත හොඳයි ඉන්නවා. ඒ කියන්නේ වෙන රැකියාවක් කරන ගමන් හවසට පැය 3-4ක් තමයි තමන් ත්‍රිවිල් රතේ ව්‍යාපාරය කරන්නේ. ඉතින් එහෙම අවබෝධයෙන් කරන අය ඉන්නවා. මේ සියලුම අය වැරදි කියන එක නෙමෙයි. අවබෝධයෙන් කරන අය ඉන්නවා. හැබැයි
කුඩා කාලේ ඉඳන් අර ස්ටෝරි ටෙලිං කියන්නේ කතන්දර කියනවනේ කතන්දර කියනකොට ඉස්සර සුරංගනා කතා කියනවා රජ කතා කියනවා ජනප්‍රවාද කියනවා එතකොට අපි ආසයි ඒ රජ කතාවල ඉන්න අය වෙන්න සුරංගනා ලෝකේ ඒ ඒවා තිනින් ආසයි ඒ වාගේ ව්‍යවසායකත්වයේ ගැන කතන්දර ස්වභාවයෙන් දරුවන්ට කියන්න ඕනේ කාටවත් අතපාල් නැතුව ජීවත් වෙන්නේ මෙහෙමයි එයා මිච්චරයිට උදව් කරනවා කියලා කුඩා කාලේ ඉඳන් කියපුවාම හැම දරුවෙක්ගේම වාගේ ඔළුවට චිත්‍රයක් එනවා එතකොට රටක සාමාන්‍යයෙන් ඇත්තටම ඉන්න ජනගහණයෙන් හතරෙන් එකක්වත් ව්‍යවසායකයෝ වෙන්න ඕනේ අපි වාගේ රටක් සංවර්ධනය වෙන්න නමුත් දැන් අද වෙනකොට ඒ තත්ත්වෙ නැහැනේ ඉතින් ඒ ඒ තත්ත්වයේ එන්නේ ඇත්තටම අර කම්මැලි නැති වෙන්න ඕන එකක් අවදානම් දරන්න ඕන එකක් තීරණ ගන්න පුළුවන් වෙන්න ඕන අනික තමයි අපි ගොඩක් අය කැමති කම්ෆර්ට් සෝන් වලට වෙලා ඉන්න. ඒ කියන්නේ පහසු ජීවිතයක් ගත කරන්න. ඒයින් බැහැර වෙන්න ඕනේ ව්‍යවසායකයා කියන කෙනා හැම වෙලේම විශාල අවදානම් දරා ගනිමින් අභියෝග වලට මුහුණ දෙමින් ඒවා ජය ගනිමින් ඒ ජය ගැනීම සතුටක් බවට පත් කර ගනිමින් ඉස්සරහට යන අය. එතකොට ව්‍යවසායකත්ව සංස්කෘතියක් අපි වාගේ රටකට අවශ්‍ය වෙනවා. ඒ කෘෂිකර්මාන්තේ වේවා, කර්මාන්ත වේවා, සේවාවන් වේවා. නමුත් අපිට වැඩිම හුරුවක් තියෙන නිසා අපේ සම්පත් අපේ රට පිහිටලා තියෙන විදිය දේශගුණික කාලගුණික තත්ත්වයන් සහ අපේ ස්වභාවික සම්පත් බලපුවම කෘෂිකර්මාන්තයේ පැත්තෙන් අපිට ව්‍යවසායකත්වය ගොඩනංවන්න තියෙන අවකාශ වැඩි. ඉතින් ඒක නිසා එවැනි ශේෂ්ඨ සම්බන්ධයෙන් යොමු වෙන්න ඕනේ සහ සමාජයේ විසින් එවැනි ව්‍යවසායකයන් ඇගෙයීමට ලක් කරන ගරුත්වයට ලක් කරන තැනකට එන්නේ සමාජයේ කියවීම මීට වැඩිය පුළුල් වෙන්න අවශ්‍ය වෙනවා. ඇත්තටම මේ රට ඉගෙනගත් අය කරන්නේ බොහෝ වෙලාවට ආපහු සමාජය තුළම යැපෙන මට්ටමක්. දැන් රාජ්‍ය සේවකෙක් වුණාම ආපහු මිනිස්සුනේ වියදම් කරන්නේ වැටුප් ගෙවන්න හරි සියලු දේවල් වලට. බැයි මේ රට මේ තත්වෙන් හරි තියාගෙන ඉන්න ව්‍යවසායකයන් තමයි මැදිහත් වෙන්නේ රැකී අවස්ථා හදනවා භාණ්ඩ නිෂ්පාදනය කරනවා භාණ්ඩ හෝ සේවා නිෂ්පාදනය කරනවා ඉතින් ඒක නිසා ඔවුන්ට තියෙන ගරුත්වය සහ සමාජ වටිනාකම වැඩි වෙන්න ඕනේ මේ සම්බන්ධයෙන් වැඩිපුර අපි හිතන්න ඕනේ සමාජයක් වශයෙන් පන්සලක පල්ලියක කෝවිලක හෝ වේවා මේ වගේ ව්‍යවසායකයන් ඔසවා තබන සමාජ ක්‍රමයේ තුල මාධ්‍ය තුල හැමතැනකදීම ඒ ගරුත්වය දකින්නකොට කුඩා දරුවෙක් වුණත් හිතන්න පුළුවන් මම ව්‍යාපාරිකයෙක් වෙනවා වාගේ හැඟීමකට යන්න පුළුවන් නැත්නම් හිතනොත් එහෙම අර කිව්වා වාගේම මොනවත් නොකළොත් කුඹුරු කොටන්න තමයි වෙන්නේ කියන්නේ කුඹුරු කොටනවා කියන එක එච්චර පහත් රැකියාවක් බවට පත් කළා. ඉතින් ඒවා සාමාන්‍යයෙන් නිතර සමාජයේ කියවෙනකොට දරුවෝ ඒක උකහා ගන්නවා. මේක දරුවන්ගේ ප්‍රශ්නයක්වත් තරුණයන්ගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි වැඩිහිටි සමාජයේ වශයෙන් අපිත් මේවට තීන්දු තීරණ ගන්න සියලු ආයතන මේ ගැන මහා දාර්ශනික පදනමකින් හිතන්න ඕනේ. මොකද අද ගන්න තීරණේ තව අවුරුදු 10කින් 15කින් 20කින් තමයි සමාජයකට බලපාන. ඉතින් මීට අවුරුදු 20කට 25කට 30කට කලින් ගත්ත තීරණවල විපාක සමහරට අපි අද අත්විඳිනවා. ඒක නිසා මීට වැඩිය සබුද්ධික විය යුතුයි. මොකද අපේ රටේ ජනතාවට තරුණයින්ට ඕනෑම දෙයක් ග්‍රහණය කරගන්න ඕනෑම දෙයක් ඉක්මනට පුරුදු පුහුණු වෙන්න පුදුමාකාර ශක්තියතාවයක් තියෙනවා. ඒක නිසා මෙහි වැඩ නොකලට ඔවුන් විදේශ රටවලට ගියාම ඕන දෙයක් කරනවා. ඉතින් මේ චින්තනයන් වෙනස් කිරීම, ආකල්ප වෙනස් කිරීම දැවැන්ත අවශ්‍යතාවයක් තියෙනවා. ඒවට ඉතින් කලාවත් භාවිතා කරන්න ඒ ගැන කියවෙන ටෙලි නාට්‍ය, චිත්‍රපට, ගීත මේවා බිහි වෙන්න ඕනේ රටක. ඒ කියන්නේ හැම තැනින්ම හැමෝටම පුළුවන් විදියට මේ සමාජයේ චින්තනය ආකල්ප වෙනස් කිරීම යුගයේ අවශ්‍යතාවයක් බවට අද වෙනකොට පත් වෙලා තියෙනවා. හොඳයි. අපේ අවසන් මිනිත්තු දෙකේ ඉන්නේ අපේ වැඩසටහනේ අනුෂ මහත්මිය. මා කැමති අවසන් ප්‍රවෘත්තිය උපුටා ගන්න. අද අපි යමු මවිය පුවත්පතේ පුවතක් තිබෙනවා විශේෂයෙන් අපේ හැඟීම් පාලනය කිරීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක්. තාත්තයි පුතයි එකට බීලා තාත්තා පුතාගේ හිසට කොටලා කියලා තමයි අද මවිය පුවත්පත සටහන් කර තිබෙන්නේ. අපි මේක කෙටියෙන් කියන්නම්. තදින් මත්පැන් පානය කිරීමට ඇබ්බැහි වී සිටි පිය සහ පුතු අතරේ ඇති වූ ආරවුලකදී පියා පුතුගේ හිසට තියුණු ආයුධයකින් කෙටීම නිසා බරපතල තුවා ලබා තිබෙනවා කියලායි කියන්නේ. මේක අනික් කාරණා මම හෙලි කරන්නේ නැහැ. මේක පුවත්පතේ තිබුණා. මම ඔබෙන් අහන්නේ අනුෂ මහත්මිය අවසන් විනාඩි එකමාර වගේ කෙටි කාලයක් තිබෙන්නේ මේ විශේෂයෙන් මේ පවුල තුළ තිබෙනා වූ සමගිය සමාදානය මේක අසහනයක් බවට පත්වෙනට මත්පැන් යම් ආකාරයක රුකුලක් වෙනවා. මෙන්න මේකත් එක්ක ශරීර කෝපය හට ගන්න පුළුවන්. මම ඔබෙන් අහන්නේ අවසන් විනාඩි
පවුල තුල ශ්‍රණික කෝපය පවුලේ සහෝදරත්වය රැක ගන්න නම් මොනවද පවුල තුල ඇතිවිය යුතු වෙනස්කම් පළවෙනි දේ තමයි මානව ගරුත්වය වැඩි වර්ධනය කරගත යුතුයි තාත්තා කෙනෙකුගේ භූමිකාව මොකද්ද අම්මගේ භූමිකාව මොකද්ද කියන කාරණය හොඳින් කියවා ගත යුතුයි ඒ වාගේම මානව ගරුත්වය වාගේම මානව ප්‍රේමීය බව එකිනෙකාට ආදරය කරන එක සෙනෙහස දක්වන එක හදවතට දැනෙන්න ආදරය කරන එක මේක ඉතාම වැදගත් විශේෂයෙන්ම පවුලක් තුල ඒ පවුලේ සාමය රැක ගැනීම ඒ සුන්දරත්වය රැක ගැනීමට දරුව කුඩා කාලේ ඉඳන් තමයි මේකට අත්පොත් තියන්න ඕනේ ඇතරම කුඩා කාලේ ඉඳන් නෙමෙයි මම වැඩසටහන පටන් ගන්නකොට මේ වාගේ මව කුසේ ඉඳන්ම ඒ බැඳීම් තහවුරුනාට පස්සේ දරුවෝ සහ දෙමව්පියෝ අතර තියෙන බැඳීම මහා ආදරණීය වෙනවා ඒක නිසා අපූර්වත්වයෙන් යුතු ඕනතරම් කතන්දර අපේ සමාජයේ තියෙනවා නමුත් අවාසනාවට මේවා ගොඩක් වෙලාවට වාර්තාගත වෙනවා ඒවා සාමාන්‍යකරණය වෙනවා සාමාන්‍යකරණය වෙනවා වාගේම එහෙම ඒවා නොකරපුවාම තාත්තා කෙනින් නෙවෙයි වාගේ එකක් වෙනවා දැන් ගොඩක් කාලවලට රාජ්‍ය ආයතනවල වුණත් දැන් හොරකම් කරේ නැත්තම් ඒක නිකන් කියන්නේ අපි කියන්නේ ගතියක් නෑ වගේ සාමාන්‍යකරණය වෙනවා ඉතින් ඒක නිසා පවුල් තුලත් මෙහෙමයි ඒක නිසා දෙමව්පියෝ වශයෙන් ඔබේ ලොකු වගකීමක් තියෙනවා රටට හොඳ පුරවැසියෙක් පවුලෙන් දායාද කරන එක එතකොට කවදාවත් ඒ දරුවා මිය යනකම් ඒ පවුල් ජීවිතවලටවත් කිසිම දෙයකට ගැටලුවක් වෙන්නේ නැහැ. ඉතින් මේ සඳහා සත පහක්වත් වියදම් වෙන්නේ නැහැ. හිත හදාගන්න විතරයි ඕනේ. හිත හදාගෙන පොඩි කැපකිරීමකින් අනිකාට දැනෙන්න ආදරය කරන සුන්දර ජන සමාජයක් ගොඩනගන්න පුළුවන් නම් මේ වාගේ අසුන්දර ප්‍රවෘත්ති අපිට හෙට දවසේ දකින්න නොලැබේවි. හොඳයි. එතෙන් අද අපි කතා කරේ රටට ණය නැති වැඩ කරන පළපුරක් කොහොමද තනාගන්නේ කියන කාරණා ගැන විශේෂයෙන් දවසේ පළවෙච්ච ප්‍රවෘත්ති පාදක කරගෙන තමයි අම මේ ප්‍රශ්නාවලිය සකස් කරගත්තේ. එතෙන් අපගේ ගෞරවනීය ආරාධනෙන් අද දවසේ සම්බන්ධ වුණේ දිවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනෝෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය. එතුමිය පරිශිකාවක්. ඒ වගේම මේ පිළිබඳ රැකියා ආරක්ෂා පිළිබඳ මානව සම්මර්ථතා පිළිබඳ ළමුන් පිළිබඳ වැඩි වශයෙන් සැලකිලිමත්මින් ඔවුන් පිළිබඳ ඌ කාරණා හෙළදරව් කරමින් ඔවුන්ට මඟ පෙන්වන ජේෂ්ඨ දිරිය කාන්තාවක්. ඉතින් ඇයට අපි ස්තුතිවන්තව බුදු වෙන බොහොම ස්තුතියි. ආයුබෝවන් අපි තවත් දවසක් මුණ ගැසෙමු. ඉතින් රටට වැඩ ඇති පුද්ගලයන් පළදායි පුද්ගලයන් බිහි කරන්නට යම් ආකාරයක හෝ මගපෙන්වීමක් මේ ඔස්සේ ලැබෙන්නට ඇතයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ වැඩසටහන YouTube ඔස්සේ හෝ ඔබ මුල සිට අගට බලන්න බලලා ඔබට ගත ගන්න තිබෙන දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න කියන පණිවිඩය සමගින් අද දවසේ වැඩසටහන නිමවටපත් කරනවා. ඔබට සුවදායී රාත්‍රියක්.